මම උපතින්ම ගොවියෙක්. මම ඉන්නේ ඉහළගම. ඉහළගම ගම්පහ. කුරුසේකර රාජපක්ෂ මගේ නම. අට හර්නියා අමාරුව හැදුනා අවුරුදු 15 වගේ. ඒ වෙලාවේදී අපි එකතු වෙලා වැඩ කරන 100 කෙනෙක් හිටියා. ඒ 100 එක කිව්වා මට ආද මේක වැඩ අමාරුවක් කියනවා. ආන්න එන්න බෑයි කියලා. ඒ කියපුවාම ඒ වෙලාවේ තමයි මේ 100 මට මේ බේත හදාගෙන ගන්න වැඩ කරන්නයි කියලා කිව්වා. ඉතින් මං ගෙදර ගිහින් අම්මට කිව්වහම අම්මා හදලා දුන්නා. මම කකා වැඩ කළා දවස් 3ක් විතර යනකොට මට ඒකට වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් කවුරු හරි කිව්වහම හදලා දෙනවා. ඒ මිසකම රස්සාවට කරන්නේ නැහැ ඒ වැඩේ. ඌව තියෙන්න ඕන අවුෙන් හදන බේතක් පත් එක්කලා කණ්ඩ තියෙන්නේ. අපි දෙන බේත් ටික කාපුවාම නිට්ටාවටම සුවයි. මං හිතන විදිහට සිංහල බේතක් හෝ ඉංග්‍රීසි බේතක් තියෙනවා නම් තියෙන්නේ ලෝකෙම මේ බේත විතරක් වෙන්න පුළුවන්. හර්නියා වලට. එතකොට දැන් සෑමතනම පිටරටවල පවාවම ඔපරේෂන් කරනවා. ඔපරේෂන් කරලා නෙට් එකක් දාන. ඒ දැම්මත් අමාරයට ආයි එනවා. එහෙම ආයටත් බේට් කරනවා. ඒත් හොඳ වෙනවා. ඒ බේට් කාලා ඇරුණෙන් පස්සේ ආයි කවදාක හැදෙන්නේ නැහැ. පත් එක්කලා කන්න ඕන කයවැන් පස්සේ නාන්න පුළුවන් මොනම දෙයක් හරි කරන්න අගුණයක් නැහැ. ඒකට ගන්න අපි නිතර පාවිච්චි කරන බෙහෙත් වර්ග පමණයි. එතකොට මේ සේරු මේ බෙහෙත් ජාති අරගෙන එළකිරෙන් තම්බනවා. තම්බල අව්වේ වේලනවා. වේලලා කුඩු කරලා තමයි ලුණු නැති බත් එක්කලා කන්න ඕන. ඒ කාලා පැය භාගයක් විතර ගියාට පස්සේ බඩ පිරෙන්න ඕනම දෙයක් තම වෙනද කන්න විදියට ඕනම දෙයක් කන්න පුළුවන්. ගන්නවා අපි සුදු ලුණු ගන්නවා. ගම්බිරිස් ගන්නවා. සවයිසින් උල්කෝල් ටිකක් මා විශ්වාස කරන විදිහට කිසිම ලෝකෙ කිසිම තැනක ඇති කියන්න බෑ. ඔපරේෂන් කිරීම තමයි කරන්නේ. නමුත් අපේ බේතෙන් ගෑනු අයටත් හැදෙනවා. සියලුම දෙනාට හැදෙනවා ඕන කුඩා ළමයි අවුරුදු 2-3 ළමයින්ටත් හැදෙනවා. ඒ කාටත් මේ බේත කාපුවාම වැඩේසු වගේ කවදාකවත් ජීවිත කාලයට හැදෙන්නේ නැහැ. මම දැන් අක්කර 5ක විතර ගොවිතැන් කරනවා. දැන් මට අවුරුදු 80ක් විතර වෙනවා. රජයට කියන්න තියෙන්නේ මට මේක ඇවිදින්න රජය බාර ගන්නවා නම් මම රජයට මේ බෙහෙත දෙන්න කැමතියි. සමහර විට මේක ලෝකම ප්‍රසිද්ධ මේ ප්‍රචාරයක යන්න පුළුවන් ලෝක විදේශ විනිමයක උපයන්න පුළුවන්. ඒක මේ රජය මේ හර්නියා වලට විශාල මුදලක් වියදම් කරනවා. නමුත් සුළු මුදලකින් මේ බෙහෙත පාවිච්චි කරපුවාම සම්පූර්ණ නිට්ටාවටම සුවයි. මේ රටේම ඉන්න හර්නියා ලෙඩුන්ට සනීප කරන්න පුළුවන්. දැන් පිරිමින්ගේ හැදෙන්නේ මේ දෙපැත්තේ. මාරුවායට හැදෙනවා මේ කෝසිකට ලොකු වීමක් වෙනවා. හැම තිස්සේම බඩු පිපිලවාගේ කහිනකොට ගෙඩි මතු කොන්නවා. කාන්තා පත්‍රයට නම් මේ බුරිය වටේට හැදෙනවා. මේ බේත කාලා හරියටම සතියයි යන්නේ. සතියට සම්පූර්ණ ඉවරයි.